SDJ Education channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපි දාන අලුත්ම video එසැනින්ම බලා ගන්න පුළුවන්. ආයුබෝවන් දුවේ පුතේ, අද මම ඔයාලට කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ ප්‍රස්තාර පාඩමේ y සමානයි ධන හෝරින x ධන හෝරින a වරක් x ධන හෝරින b ආකාරයේ මෙන්න මේ ලියලා තියෙන ආකාරයේ ප්‍රස්තාර ගැන අපි මීට පෙර වීඩියෝ වලින් y සමානයි ax වර්ග ධන bx ධන c ආකාරයේ ප්‍රස්තාර ගැන කතා කරා ඊළඟට y සමානයි ධන හෝරින x ධන හෝරින b වල වර්ගය ධන c ආකාරයේ ප්‍රස්තාර ගැනත් කතා කරා බලන්න දැන් අපි මේ කතා කරන්න යන ප්‍රස්තාර සඳහා මම උදාහරණ කීපයක් දීලා තියෙනවා බලන්න y සමානයි x ධන 2 වරක් x ධන 3 දැන් දීපු ප්‍රස්තාර ආකාරය ඊළඟට y සමානයි x ඍණ 3 වරක් x ඍණ 4 තවත් උදාහරණයක් බලන්න y සමානයි ඍණ x ධන 2 වරක් x ඍණ 1 ආකාරයේ මෙන්න මේ ප්‍රස්තාර ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ අපි දැන් බලන්න යන්නේ y සමානයි x ධන a වරක් x ධන b ආකාරයේ මේ විදිහේ ප්‍රස්තාර අඳින්නේ නැතුව කොහොමද මේ ප්‍රස්තාරයේ විවිධ ලක්ෂණ ලබා ගන්නෙ ඒ ලක්ෂණ ඇසුරින් කොහොමද දල සටහන අඳින්නේ කියන එක දැනගන්නයි යන්නේ දැන් බලමු එහෙනම් මේ ශ්‍රිතය දිහේ දැකපුවාම ඔයාලට පේනවා x වර්ගයේ සංගුණ k ලකුණ මේ x ගුණ x කියන්නේ x වර්ගයේ එහෙනම් සංගුණ k ලකුණ ධන වෙලා ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ ශ්‍රිතය අවමයක් කියලා එහෙනම් මම මේක ලියන්න මේ ශ්‍රිතය අවමයකි ඊළඟට අපිට මේ වගේ ඒ කියන්නේ y සමාන x ධන a වරක් x ධන b ආකාරයේ ප්‍රස්තාරයක අවම ලක්ෂයේ ඛණ්ඩාංක මේ ආකාරයට හොයාගන්න පුළුවන් බලන්න මෙතන තියෙන නියත දෙක තියෙන්නේ ඒ කියන්නේ 2 ධන 2 ධන 4 එහෙනම් මේ නියත දෙක එකතු කරන්න එකතු කරලා ඉවරලා මේක දෙකෙන් බෙදීමෙන් ලබා ගන්න පුළුවන් x ඛණ්ඩාංකය හැබැයි දෙකෙන් බෙදලා එන අගය ඍණ අගය නැවත වතාවක් බලන්න x ඛණ්ඩාංකය ලබා ගන්න ආකාරය මම ලියන්න x ඛණ්ඩාංකය මේ x ඛණ්ඩාංකය ලබා ගන්න මේ නියත දෙක එකතු කරනවා ඔන්න නියත දෙක එකතු කරන්න 2 එකතු 4 මේ නියත දෙක එකතු කරලා දෙකට බෙදන්න දෙකට බෙදපුවාම එන අගයේ ඍණ අගය තමයි කියන්නේ මෙතෙන්ට ඍණ අගය දාගන්න ඕන එහෙමනම් මෙන්න මේ අගය මගින් ලැබෙනවා x ඛණ්ඩාංකය අපි එකතු කරමු 4යි 2යි 6යි 6 දෙකට බෙදුවොත් 3යි මොන 3ද ඍණ 3 එහෙමනම් ආය නැවත මේ නියත දෙක එකතු කරනවා එකතු කරලා දෙකට බෙදලා එන අගයේ ඍණ අගය තමයි x ඛණ්ඩාංකය වෙන්නේ ඊළඟට බලමු y ඛණ්ඩාංකයත් ওই විදිහට කොහොමද හොයාගන්නේ කියලා y ඛණ්ඩාංකය හොයද්දී මේ නියත දෙක අඩු කරන්න ඕන මං අඩු කරනවා දෙකෙන් අඩු කරනවා 4 ඕන නියත දෙක අඩු කරා මේ නියත දෙක අඩු කරලා මෙයාව වර්ග කරන්න ඕන වර්ග කරනවා වර්ග කරලා බෙදන්නේ 4ෙන් පැහැදිලිද වර්ග කරලා බෙදන්නේ 4ෙන් ඒකේ ඍණ අගය එහෙනම් දෙකෙන් හතරක් අඩු කරපුවාම ඍණ 2යි ඍණ 2ේ වර්ගය ධන 4යි ධන 4 4ෙන් බෙදුවොත් 1යි ඒක ඍණෙන් ගුණ වුණොත් ඍණ 1ක් කියලා ලැබෙනවා එහෙනම් ඔන්න ඍණ 1 කියලා y ඛණ්ඩාංකය ගන්න පුළුවන් එහෙමනම් අවම ලක්ෂයේ ඛණ්ඩාංක අපිට ලියන්න පුළුවන් x ඛණ්ඩාංකය ඍණ 3යි y ඛණ්ඩාංකය ඍණ 1යි කියලා එහෙමනම් මේක මතකේ රඳව ගන්න ඕන අවම සඳහායි මේ ආකාරයට අවම ලක්ෂයේ ඛණ්ඩාංක ගන්න. එහෙනම් අවමයක් වෙන අවස්ථාවේදී x ඛණ්ඩාංකය මේ දෙන්න එකතු කෙරුවා දෙකට බෙදුවා යාගේ ඍණ අගය y ඛණ්ඩාංකය ගන්න මේ නියත දෙකේ අන්තරය කියන්නේ අඩු කරලා එයාව වර්ග කරලා 4ෙන් බෙදලා ඍණ අගය නම් ඔය ආකාරයට පුළුවන් අවම ලක්ෂයේ ඛණ්ඩාංකය ලබා ගන්න. ඊළඟට සමමිති රේඛාවේ සමීකරණය කියන්නේ මෙන්න මේ x ඛණ්ඩාංකයට ආපු මේ අගය මගින් ලැබෙනවා. එහෙනම් x සමානයි ඍණ 3 වෙනවා සමමිති රේඛාවේ සමීකරණය.
बलमु तवत् लक्षण होयागंड बलंड प्रस्तारे एक्स अक्षय कपण लक्ष्य खंडांक मेन मे एक्स लक्ष्य कपण स्थान वाल खंडांक होयागंड दैन बलंड प्रस्तारे एक्स अक्षय कपाद्दि वाई हेम वेलावेम बिंदु वेनवा एहेम नम अपिट लियांड पुलुवा वाई वलागे नम अपि दन्नवा बिंदु वाई कियला ओन्ने नम वाईट बिंदु दागत्ता मेतन दित वाई बिंदु वाई मेतन दित वाई बिंदु वाई हेना ए देखटम मा वाई वलागे बिंदु दागन्ना एक्स वगे आगे तमाय होयांड एना एक्स गे आगे होयागांड वाई वलागे बिंदु वने ओन्न वाई वलागे बिंदु वेद्दि एक्स वलागे अंदे कापि होयागम कोहमद होयान्ने बलंड मे तियेन्ने गुणितयक बिंदुवट समान वेला एहेना शून्य गुणयेन ओयालट कियांड पुलुवन मे एक्स दन देक समानाय बिंदुव हो एक्स दन हतर समानाय बिंदुव एक्स दन हतर समानाय बिंदुव एहेमना मेतनिन ओयालट एक्स गे अगेय गन्न पुलुवन ऋण देक एहेम नैत्तन अनित अगेय एक्स समानाय ऋण हतर एहेमना ओयालट पेनवा मेतन एक एक्स गे अगेयक वेन्ने ऋण देक अनित अगेय ऋण हतर एहेमना ओय विधियट मेन्न मे एक्स अक्षय कपन स्थान वल अपिट पुलुवन खंडांकय लिया गन्न बलन्न तवत् लक्षणय मुखद मे प्रस्तारे वैयाक्षीय कपन स्थाने खंडांक अपिट होयागन्न पुलुवन बलन्न पुते मे वैयाक्षीय कपाद्दि एक्स लागे बिंदुव वेनवा पेनवद एनन एक्स गे आगे कियद एक्स गे आगे बिंदुवाय अपिट एहेनम लियन्न पुलुवन एक्स गे आगे नम बिंदुवाय दैन अपिट मेतन वै गे आगे होयागन्न पुलुवन वेन्न ओन एहेमनम अपि श्रुतिय मुखद वै समानायि अपिट लियन्न पुलुवन मे श्रुतिय एक्स धन देक වරක් x ධන 4 කියන ශ්‍රිතයනේ දැන් එහෙනම් ඔයාලා දන්නවා මේ x ලාගේ බිඳුව නිසා x ට අපි බිඳුව දාමු බිඳුව ධන 2 බිඳුව ධන 4 එහෙනම් මෙතන දෙවරක් හතර මගින් අපිට ලැබෙනවා මොකද්ද මෙන්න මේ y වල අගය එහෙනම් ඔන්න මම y වල අගය දානවා 8 එහෙනම් ඔයාලා මතක තියාගන්න පුතේ මෙතනදී y අක්ෂය කපන ස්ථානයේ ඛණ්ඩාංක ලියද්දී एक्स खंडांक बिंदु वाई वाई खंडांक मेन मे नियत देख गुण किरी मेन लबेन बव ओक मत के रंधव गंड एहम ओयाला गोडक देवाल प्रस्तारे आंधी नतु देन गत्ता देन अपिट पुडुवा मे लक्षण टिक भाविता करला श्रिते दलसतहना एंद गंड अरे अपि एहमना मे प्रस्तारे दलसतहना अंदिन्द बर अपि दान्ना मे श्रितय अवमयाक्षण අවමලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ ඍණ 3 ඍණ 1 කියන ඛණ්ඩාංකය. මෙන්න මේ හරිය ඍණ 1 තියෙන්නේ මැද. ඔන්න ඍණ 3 ඍණ 1. එහෙනම් මේක අවමය. මේ ප්‍රස්ථාරයේ හැඩය ඔන්න ඔය ආකාරය වෙනවා. ඊළඟට අපි දන්නවා මෙතනදී x අක්ෂයේ කපන ස්ථාන දෙකක්. x අක්ෂයේ කපන්නේ මෙතනදී කීයේදිට ඍණ 2 බිඳුව කියන මෙන්න මෙතන. එකක්. අනිත් එක තමයි ඍණ 4 බිඳුව. මෙන්න මේ ස්ථානයේ කපනවා. එහෙනම් प्रस्तारे आंडोन मेन मे लक्ष देख हर ईलकट वैयाक्षीय कपन स्थान बिंदु अटकियन खंडांकमन अपिट पुलुवां मे श्रित मे लक्ष हर योण एवगेम तमा बिंदु अटकियन मेन मे लक्ष्य हर अंडोण ओय विधिट वालट पुलुवां मे श्रित दल सटहन अंद හරි අපි බලමු මේ ආකාරයේ උපරිමයක් ලැබෙන අවස්ථාවක ශ්‍රිතයක කොහොමද විවිධ ලක්ෂණ හඳුනාගන්නේ කියලා. එහෙනම් මේ ප්‍රස්ථාරය ඔයාලට පේනම උපරිමයක් කියලායි x වර්ගයේ සංගුණකයේ ලකුණ ඍණ. ඒ නිසා මේ ශ්‍රිතය මොකක් වෙනවද? උපරිමයක්. එහෙනම් මම ලියනවා උපරිමයක කියලා. ඊළඟට මේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංක හොයද්දී අපිට අවශ්‍ය වෙනවා x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි ලබා ගන්න. මං එහෙනම් x ඛණ්ඩාංකය ලියන්න
මේ x කණ්ඩාංකය ලියද්දී අර ඉස්සෙල්ලා අවමයකදී ගත්ත වගේම අපි කරන්නේ මෙතන තියෙන මේ නියත දෙක එකතු කරනවා නියත දෙක එකතු කරලා දෙකට බෙදලා යාගේ විනාගය ගන්නවා මෙතනදී තේ දෙයමයි කරන්නේ මොකද්ද කරන්නේ මේ නියත දෙක එකතු කරනවා ඔන්න නියත දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා බෙදලා ඒකේ ඍණාගය ගන්න බලන්න එහෙනම් ඍණාගය ගත්තාම පිළිතුර 3 එකතු ඍණ 1 කියන්නේ ධන 2යි ධන 2 දෙකෙන් බෙදුවොත් 1යි ඒක ඍණෙන් ගුණ කරොත් ඔයාලට ලැබෙනවා ඍණ 1ක් කියලා ඊළඟට y කණ්ඩාංකය ලබා ගද්දි බලමු මොකද වෙන්නේ කියලා y කණ්ඩාංකයක් අපිට මෙතනදී ලබා ගද්දි අර පෙර විදිහටම මොකද කරන්නේ 3න් අඩු කරනවා එක් ඍණ 1ක් එහෙනම් 3න් ඍණ 1ක් අඩු කරලා එයාව වර්ග කරලා හතරෙන් බෙදුවනේ හතරෙන් බෙදලා ඍණාගයනේ අවමේකදී ගත්තේ නමුත් මෙතනදී මේ නියත දෙක අඩු කරනවා අර විදිහටම 3න් අඩු කරනවා ඍණ 1ක් නියත දෙක අඩු කරලා මේක වර්ග කරනවා වර්ග කරලා හතරෙන් බෙදනවා හතරෙන් බෙදලා ගන්නේ ධනාගය එහෙනම් අවමේකදී ගත්තේ ඍණාගය දැන් උපරිමයකදී ගන්නේ ධනාගය ඒක තමයි වෙනස එහෙමනම් බලමු මෙතනදී පිළිතුර 3න් අඩු කරනවා ඍණ 1ක් කියද්දි මෙතන ධන වෙලා ධන වෙද්දි 3 එකතු 1 වෙනවා එතකොට 4යි 4 වර්ගය 16යි 16 4ෙන් බෙදුවොත් 4යි එහෙමනම් අපිට කණ්ඩාංක දෙක දන්න නිසා x කණ්ඩාංකය ඍණ 1යි y කණ්ඩාංකය ධන 4යි ඔය විදිහට අපිට පුළුවන් මේ කණ්ඩාංකය ලියා ගන්න ඊළඟට සම්මිති රේඛාවේ සමීකරණය කියලා කියන්නේ සම්මිති අක්ෂයේ සමීකරණය ලැබෙන්නේ x කණ්ඩාංකයේ යගේ එහෙනම් x සමානයි ඍණ 1 කියලා ලියා ගන්න පුළුවන් අපි බලමු මේ උපරිම හැඩයේ ප්‍රස්ථාරයක තවත් ලක්ෂණයක් ලබා ගන්න ප්‍රස්ථාරයේ x අක්ෂය කපන ලක්ෂවල කණ්ඩාංක බලන්න මේ ප්‍රස්ථාරය x ලක් මේ x අක්ෂය කපන ස්ථානවල කණ්ඩාංක ගණ්ඩායි යන්නේ එහෙනම් මේ x අක්ෂය කපන තැනේදී y වල අගය බිඳුව වෙනවා එහෙනම් ස්ථාන දෙකක් තියෙනවානේ එහෙනම් y වල අගය අපිට ලියා ගන්න පුළුවන් බිඳුවයි කියලා ඔන්න මම y කණ්ඩාංකයේ බිඳුව කියලා ලිව්වා දෙකේම ඔන්න මම ඒක දාගෙන තියාගත්තා දැන් අපි බලමු මෙන්න මේ x කණ්ඩාංකය හොයාගන්න y වල අගය බිඳුව වෙද්දි බලමු x වල අගය හොයාගන්න ආකාරය මෙතනදී y වල අගය බිඳුව වෙන්න නම් එක්කෝ x ධන 3 බිඳුව වෙන්න ඕන එහෙම නැත්තම් x ඍණ 1 බිඳුව වෙන්න ඕන ඔයාලා ශූන්‍ය ගුණය දන්නා එනම් අඩු ගාන එකක්වත් බිඳුව විය යුතුයි x ධන 3 සමානයි බිඳුව හෝ අපිට ලියන්න පුළුවන් x ඍණ 1 සමානයි බිඳුව එනම් මෙතනින් ලැබෙනවා x සමානයි ඍණ 3 හෝ x සමානයි ධන 1 එහෙනම් එක කණ්ඩාංකයක් වෙන්නේ ඍණ 3 අනිත් එක වෙන්නේ ධන 1 එහෙමනම් පුතේ ඔයාලට මේ x අක්ෂයේ කැපෙන තැන් දෙකේ කණ්ඩාංක ලියන්න පුළුවන් ඍණ 3ේ බිඳුව අනිත් එක 1ේ බිඳුව කියන කණ්ඩාංකය බලන්න උපරිම හැඩයේ ප්‍රස්ථාරයක තවත් ලක්ෂණයක් y අක්ෂයේ කපන ස්ථානයේ කණ්ඩාංකය කොහොමද බලමු හොයාගන්නේ මෙන්න මේ ස්ථානයේ කණ්ඩාංකය එහෙනම් y අක්ෂයේ කපද්දී x වල අගය නම් කියන්න පුළුවන් බිඳුවයි කියලා එහෙනම් y කණ්ඩාංකයයි අපිට හොයාගන්න වෙන්නේ x වල අගය බිඳුව මං ආදේශ කරන්නම් ඔන්න x වල අගය බිඳුවයි බිඳුව ධන 3 මෙතනත් x වල අගය බිඳුවයි බිඳුව ඍණ 1 එතකොට මෙතනින් ලැබෙනවා ඍණ 3 වරක් ඍණ 1 කියන්නේ ඍණ 3යි මේ දෙන්න ගුණ කරපුවාම ලැබෙනවා ධන 3 එතකොට කණ්ඩාංකය අපිට ලියන්න පුළුවන් x කණ්ඩාංකය බිඳුවයි y කණ්ඩාංකය ධන 3යි කියලා එතකොට මෙතනදී පුතේ උපරිමයක් සහ අවමයක් අතර වෙනසත් බලමු මෙන්න මේ y අක්ෂයේ කපන ස්ථානයේ අවමයක දිනම් y අක්ෂයේ කපන ස්ථානයේදී මේ දෙන්නගේ ගුණිතය ආවේ නමුත් මෙතනදී ඍණෙන් ගුණිතයක් තියෙනවා එහෙනම් මේ නියත දෙක ಗುಣ කරලා ඍණෙනුත් ಗುಣ කරන්න ඕන කියන එක ඔයාලට මතක තියාගන්න ඕන උපරිමයකදී හරි අපි එහෙනම් හොයාගත්තු ලක්ෂණ ටික මේකේ ලකුණු කරගෙන ශ්‍රිතයේ දල සටහන අඳින්න බලමු සමමිති රේඛාවේ සමීකරණය හොයාගත්ත x = ඍණ 1 එහෙනම් මම ඒකේ මායිම ලකුණු කරලා පෙන්නන්නම්
मेन एक्स ऋण सामिवे मायमा लकड़ कर उपरी उपरीम लक्ष्य उपरीम लक्ष्य खंडांक ऋण हतर कियन खंडांक ऋण हतर खंडांक मे खंडांक लकड़ कर प्रस्तार स्थान देख एक ऋण तुन बिंदु कियन मेन मे खंडांक लकड़ कर छेदने मेन मे एक बिंदु अकियन मे लक्ष्य हरहांडोण इलाट ऋण तुन बिंदु अकियन मे लक्ष्य हरहांडोण बलांड एहनाट मे मगे उपरीम हडेक प्रस्तार एंड पुलवां अगे वगुअकी तोरव अभी देवन कथा करे एक्स धन ए वरक एक्स धन बी आकार मे वगे अवम हडे प्रस्तार गेन कथा कर इलाट वै सामान एक्स धन एक्स धन बी आकार उपरीम हडये प्रस्तार गेन कथाकर मेवागे लक्षण टीक मन सेरम इकट वगुअट दाल मतक त्यागंड नवतापत्कर अभी बल मुकते मेवन कागन गुटिक अभी सार आशकर मे विधिट मं वगुअक युलाकर वाला मतक त्यागनी मे पासु सदह दम बलांड मे ती एवम हडया मेतन दी वरट पेन एक्स वर्गे सांगुण के लाकुन धन निशा मेतन दि पेनवा एक्स वर्गे सांगुण के लाकुन ऋण निशा उपरीमे अक्कील दम बलांड मेतन दि उपरी मामला अक्षय कांड अंकलियादि मुकाद करे मेन मे नियत देख एकतु केरुआ एकतु करला देखट बेदुआ देखट बेदला यागे ऋण आगे आये गाते एक्स कांड अंक दी एवगेम वैकांड अंक यदिगाते मे नियत देखे अंतर देखा रंग वर्ग करला हतरे बेदुआ एना मे आव मे कदी उपरी मे कदी बलांड वेनस मुकाद कियला एक्स कांड अंक वेना सुने एक्स कांड अंक आर विधियट मे नियत देख एकतु करला यागे ऋण आगे अरगेन देखट बेदला तीय वैकांड अंक यदि मे अंतरे अरगेन याव वर्ग करला हतरे बेदुआ हेबै मेतन दिगाने दाना गय इतकोट ए वेनस हंधुन गांड इलाट सामित रेखावे समीकरण मे एक्स कांड अंक मगिन लेनवाणे मुकाधेना एक्स समान ऋण वरा एदन बीबेदीम देख एक्स समान ऋण वरा एदन बीबेदीम देख इलाट बलांड प्रस्तारे एक्साक्षे कपन लक्ष्य कांड अंक एक्साक्षे कपाधि अप की हुआ वाय कांड अंक की यद बिंदु आना वैकांड अंक मेतन वाय बिंदु वेंडना एक समान ऋण मेतन दी एक्स धन ए बिंदु वेदी एक्स समान ऋण एवगेम एक्स धन बी समान बिंदु वेदी एक्स समान ऋण बी वेनवा ऋण ए सह ऋण बी तमाय मेके एक्स खंड अंक दिख वेन्नी खंड अंक लिया पुड़वा ऋण ए वरा ऋण ए कमा बिंदु अकियला एवगेम ऋण बी कमा बिंदु अकियला मे एक्स अक्षय कपन लक्ष देख इलाट उपरी मे कदी बलांड उपरी मे कदी अपट वायकांड अंक अनिवार्य एक्स अक्षय कपन वना बिंदु अकील मधुन गाते है कि मे अवमे कदी वगेम एक्स कांड अंक वेन्ने त्रिन ए ऋण बीम तमा ये निशा वालट मे देखे वेनसा नै की अलात मत के रंधवगांड इलाट प्रस्तार वाय अक्षय कपन लक्ष्य होया गांडे आने वाय अक्षय कपाद्य वाला दान एक्स कांड अंक बिंदु वेन्डो एना एक्स कांड अंक मेतन बिंदु वेदी मे दे गुणीते बी एना वैकांड अंक ए बी वेनवा इलाट बला उपरी मे कदी एक्स कांड अंक बिंदु आय वैकांड अंक मुकद वेन्नी ए बी हेबै मेतन ऋण तीन निशा ऋण ए बी वेनवा एना वाला हंधुन गांड पुलवांद वेनस अव मे कदी ना मेतन धन ए बी उपरी मे अक्वेदी ऋण ए बी वेना एक्स कांड अंक देखेम बिंदु वेला पेनवा एना वाला मेटिक मतक त्यागत्तो
प्रश्न पत्र अहन अंतिम प्रश्न वलट पिलीम पहासुवा එතකොට ඔයාලට ලකුණු 10ම ප්‍රස්තාර ප්‍රශ්නිය සඳහා ඉතාම පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා පුතේ මේ ශ්‍රිතයක් අඳින් නැතුව ප්‍රස්තාරයේ ලක්ෂණ විස්තර කිරීම කියන කොටස ටිකක් අවධානයට ගන්න ඕන ඔයාලා සියලු දෙනා. එහෙමනම් පුතේ අපි අලුත් වීඩියෝවකින් හමු වන තෙක් ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්.